පසුගියදා සිදු වූ බලපෙරරියත් සමගම ශ්‍රී ලංකාවේ එතෙක් අගමැති ධෝරය දැලෝ රනිල් වික්‍රමසිංහගේ අගමැති පුටුවත් පෙරළුණා. රනිලට මේ වගේ දෙයක් සිද්ධ වුණු පළමු අවස්ථාව මේක නෙවෙයි. ඔහුට අගමැතිකම හිමි වුණේද අහිමි වූයේද අහම්බේ. 1993 මැයි 7 වෙනිදා රනිල් අගමැතිපුටුවේ වාඩි වෙන්නේ මැයි 5 වෙනිදා ආර් ප්‍රේමදාස මහත්මා කොටි රස්තවාදී බ්‍රෝම්බේකට ගොදුරු වී ඩී.බී. විජේතුංග මහතා ජනාධිපති තන්ත්‍රයේ දිවුරුම් දීමත් සමගයි. නමුත් අවුරුද්දකුත් මාස දෙකකුත් ගත වූ තැන රනිල්ට අගමැතිකම අහිමි වන්නේ 1994 අගෝස්තු 19 වෙනි දින ආණ්ඩුව විසිරවා හැරීමත් සමගයි. රනිල් දෙවන වරට අගමැති වෙන්නේ 2001 වසරේ පැවති මහමැතිවරණයේ. ස්විස්රලන්තයේ ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු සිසිවාරයට සහභාගී වීමට රනිල් ගියේ. එවක ජනාධිපති වූ චන්ද්‍රිකා කුමාරතුංගත් ඔහුත් අතර ඇති වූ ප්‍රතිවිරෝධයන් උත්සන්නව පැවති අවස්ථාවක. මෙකල ආරක්ෂක අමාත්‍යංශයත් පැවතුනේ අගමැති රනිල් යටතේය. එහි ලේකම් වූයේ ඔස්ටින් ප්‍රනාන්දුය. අගමැති ජිනීවා ගිය පසු ඔස්ටින් ප්‍රනාන්දුද ලන්ඩන් බලා ගියේය. ඒ ගමන අතරමඟදී ගුවන් තොටුපළේදී ඔහුට හමු වූ පත්පත් කර්තෘවරයෙකුට පැවසුවේ තමන් ආරක්ෂක ලේකම් ලෙස රටින් පිට වුවත් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විට තම තනතුර තිබේද යන්න පිළිබඳව සැකයක් පවතින බවත්ය. ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ මිතුරා එවිට පැවසුවේ එලෙස වෙන්නට විදිහක් නෑ යනුවෙනි. කෝකටත් මම කිව්වා කියලා ඩයරි ලියලා තියාගන්නකෝ. ඔස්ටින් තම මිතුරාට පැවසීය. අගමැති හා ආරක්ෂක ලේකම් රටින් පිට වූ පසු සටන් විරාමය තුළ LTTE ආණ්ඩුවට ලබා දුන් ඉස්කානම් ව්‍යාපෘති වාර්තාව යොදා ගනිමින් ආරක්ෂක අභ්‍යන්තර කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යංශ තුනම තමා යටතට පවරා ගන්නට චන්ද්‍රිකා කටයුතු කළේය. මෙවැන්නක් සිදුවිය හැකි බව දැනගත් ඔස්ටින් ප්‍රනාන්දු කරුණු 4ක් ඇතුළත් කර වාර්තාවක් සකස් කළේය. එම වාර්තාව වගකීයොත්තන් කීප දෙනෙකුට පෙන්වුවද ඒ කිසිවෙක් ඒ පිළිබඳව එතරම් තැකීමක් කළේ නැත. ඔහු එම ලිපිය පළමුවෙන්ම පෙන්වුවේ ජාතික තොරතුරු මණ්ඩලයේ ප්‍රධානියෙකුටය. හිනාවුණු ඔහු කීවේ පිස්සුද එහෙම දෙයක් වෙන්නේ නෑ යනුවෙනි. ජොන්ඩා තේ එකක් ගොන්නේ යමු කියා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජුනයිට් මහතාට එම ලිපිය පෙන්වුවද ඔහුද පැවසුවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ යන්නයි. ලන්ඩන් යන ගමනේදී හමු වූ විදේශ ඇමති ටිරෝන් ප්‍රනාන්දුටත් ඔස්ටින් ප්‍රනාන්දු මේ කතාව පැවසූ නමුත් ඔහුගේ ප්‍රතිචාරයේද අන් අයගේ පිළිතුරු වලට වෙනස් නොවිණ. ඔවුන් තවා විදෙස් රටවල ඇත්තන්ද එලෙස විය නොහැකි බව සිතූහ. ඔස්ටින් ප්‍රනාන්දු සිය වාර්තාව මිලින්ද මොරගලට පෙන්වන විට එවක සිටි ඉන්දීය තානාපති නිරූපම් සෙම්ද එතනට පැමිණේය. මිලින්ද තබා නිරූපම්වත් එලෙස ආණ්ඩුව විසිරවා හැරිය හැකි බව නොපිළිගත්තේය. ඉන්දීය තානාපති නිරූපම් කීවේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය ආණ්ඩුව විසිරවා හරින්නේ නැති බවට ඉන්දීය අගමැතිට පොරොන්දු වූ බවයි. ජනාධිපතිනිය ඔබේ අගමැතිත් අපේ ඇමතිවරුත් රවට්ටලා තියෙන්නේ. ඔස්ටින් ප්‍රනාන්දු ඊට එලෙස පිළිතුරු දුන්නේය. අවසන ඔස්ටින් අරලියගහ මන්ත්‍රීට ගොස් අගමැති රනිල්ටද ආණ්ඩුව පෙරලීමට අවදානමක් ඇති බව පෙන්වා දුන්නේය. ඔස්ටින් ලබා දුන් ලිපිය දෙසවත් නොබැලූ රනිල් ඔස්ටින් ආණ්ඩුව විසිරෙව්වොත් චන්දෙන් අපි දිනනවා කියා කාර්යයට නැගේය. කවුරුත් නොසිතූ නමුදු රනිල් ජිනීවා ගිය පසු ජනාධිපතිනිය ආණ්ඩුව විසිරෙව්වේය. ජිනීවා සිට කටුනායකට ආ රනිල් පිළිගන්නට ආධාරකරුවෝ පොරකෑහ. මේ නිසා කටුනායක සිට රනිල්ට කැලණි පාලම උඩට එන්නට පැය 9කටත් වඩා ගත වී එලෙස මහාසෙනගක් පැමිණියත් පාර්ලිමේන්තුව විසිරවා පැවැත්වූ ඡන්දයේ ප්‍රතිඵල අනුව රනිල් පරාදය. එදා වූ දේ අදත් එලෙසම රනිල්ට සිදු වී ඇත. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවොත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.